හොඳයි එහෙනම් කවුරුත් හොඳින් සවදාන වහන්න. අද මම ඇත්ත අෂ්ටමහා පුරුෂ විචක්ක පිළිබඳ දේශනාවක් ඉදිරිපත් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. භාවනා කරන අය විසින් භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තුවක් ඇති කරගෙන සිටිනවා නම් අනිවාර්යයෙන්ම තමාගේ සිත තුළ දියුණු කරගත යුතු ගුණධර්ම ටිකක් තියෙනවා. ඒවා දියුණු කරගන්නටම ඕන. ඒ සමාගයේ සිතන්තර අභිවර්ධනය කරගත යුතු ඒ ගුණධර්ම දියුණු කරගන්නේ නැතුව භාවනා කළාට බොහෝ අවස්ථාවලදී සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. ගත්ත ඉතාමත්ම ප්‍රමාද වෙලා තමයි ඒ ප්‍රතිඵල ලැබෙන්නේ. එම් පළවෙනි කාරණාව තමයි ඉද්ධිපාද ධර්ම. ඉද්ධිපාද ධර්ම හතරක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද සහ වේමනස ඉද්ධිපාද කියලා. මේ ධර්ම හතරෙන් අඩුම වශයෙන් එකක්වත් හතරම ඇති කර ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඇති කරගත යුතුමයි භාවනාවෙන් කවර භාවනාවක් කළත් සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් කවරක් කළත් සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් අනිවාර්යයෙන්ම ඒ විද්‍යපාද ධර්මයක් ඇති කරගත යුතුයි. මේ ගැන අද අප දේශනාවක් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මීට කලින් මේ පිළිබඳව අපි දේශනාවක් ඉදිරිපත් කරලා තිබෙන නිසා එම දේශනාව මේ අය නැවත අහන්න. ඊළඟ කාරණාව තමයි භාවනාව දියුණු කර ගැනීමට තමාගේ සිත තුළ දියුණු කරගත යුතු ධර්ම වන චරණ ධර්ම. විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය, ඒ වගේම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්ම පහ, මේ ආදී චරණ ධර්ම තියෙනවා දියුණු කර ගන්නට ඕන. මේවත් අනිවාර්යයෙන්ම දියුණු කරගත යුතුමයි. ඊටත් අමතරව මේ අය නිතර නිතර සජ්ජායනා කරන කර්මීය මෙත්ත සූත්‍රය, කර්මීය මත් කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජෝච සූජෝච සූචෝචස්ස මුදු අනතිමාන, මේ ආදී වශයෙන් කියන ඒ ගාථා වලින් දැක්වෙන ඒ ගුණ ධර්මත් සමා එකතු කර ගන්නට ඕන. සක්කෝ දක්ෂ වන්නට ඕන භාවනා කරන එක. උජෝච සූජෝච ඉද්දු වෙන්නට ඕන. සූජෝච කියන්නේ ඉතාමත් හොඳින් ඉද්දු වෙන්නේ. සුවචෝතස්ස සුවච භාවයක් තියෙනවා නම් අවවාදවලට නැමෙන සුළු භාවයක් තිබෙන්නට ඕන. මුදු සිතේ මුද්දු භාවයක් තිබෙන්නට ඕන. අනතිමානී නිහතමානී භාවයක් තිබෙන්නට ඕන. මේ ආදී කරුණු ඒ කර්ණීය මෙත්ත සූත්‍රයේදී බුදුහාමුදුර දක්වන්නේ ශාන්ත පදේ වූ නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කරුණු ඇති කරගත යුතුයි කියන අදහස ප්‍රකාශ කරන්නේ. මේ කරුණු දෙක පිළිබඳව චරණ ධර්ම සහ මේ සියන ඒ කර්ණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන කරුණු පිළිබඳව දේශනාවක් අපි ඉදිරිපත් කරා. චරණ ධර්ම වශයෙන් මේක හඳුන්වා තිබෙන්නේ. ඒ දේශනාව අනිවාර්යයෙන්ම මේ ඇසිය යුතුයි. ඒ දේශනා ඇසුවාට පම්පතුව තමයි ඇත්ත වශයෙන්ම අද කරුණ ලබන මෙම දේශනාව ඇසිය යුතුවන්නේ. මෙම දේශනාවෙත් කරුණු අටක් තිබෙනවා. අෂ්ටමහා පුරුෂ විතක්ක යන්නෙන් හැදෙන්නේ. ඒවා අනිවාර්යයෙන්ම කෙනෙකුගේ සිත තුළ ඇති කර ගන්නට අවශ්‍ය වෙනවා නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම්. මේක අංගුත්තර නිකායේ අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන කරුණු ටිකක්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වීමට ප්‍රථමයෙන් එක් මනසංවේක වාසය කරන විට විවේකයෙන් යුතුව සිටින විට මේ නිවන අවබෝධ කරන්න පුළුවන් වන්නේ කාටද අවබෝධ කරගන්නට බැරි කියන කරුණ ගැන සිහිපත් කරන විට අනුද්ද ස්වාමීන් වහන්සේගේ සිත තුළ කල්පනා වර්ග හතක් ජනිත වූ මේ බව බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා. එතෙන්ද වැඩම කළා. දිවසින්ම වැඩම කළා. බොහොම හොඳයි අනුද්ද, ඔබ ඇති කරගත් මේ සිතවිලි බොහොම හොඳයි. ඊට අමතරව මේකත් එකතු කරගන්නේ කියලා තවත් කරුණක් ඒකට එකතු කොට වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අනුද්ද ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම භාවනා කිරීමට අවශ්‍යම තිබිය යුතු පත්ත පිණ්ඩිකාංගයේ වැනි දෝතාංග තිබෙනවා. ඒ දෝතාංගවල වර්ණනාවකුත් කරලා ඔබ එහෙමනම් ඊළඟ අවුරුද්දේ මේ ස්ථානය වස්සසන්නට කියලා ආපසු වැඩම කළා. එමේ ස්ථානයේදී තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ අනුව පිළිපැදලා ඒ මහරහත් භාවයේ ලැබුවේ. නිකං නෙවේ, සලබිඤ්ඤා සහිතව, පංචබිඤ්ඤා සහිතව බුදුරජාණන් වහන්සේ ආපසු වැඩම කළා. භික්ෂුන් වහන්සේලා සම්පැස් වුණාට පසු බුදුරජාණන් වහන්සේ වදාළා අට්ටකෝ බික්කේ මහා පුරුෂ විතක්කේ දේශස්සා මේ තන්සුනාත සාදුකම් මනුෂ්‍යකරෝත භාෂස්සා මාති කියන පාඨය ප්‍රකාශ කොට වදාළමි. මහණෙනි, මම ඔබලාට මේ මහා පුරුෂ විතක්කාට ප්‍රකාශ කරනවා, ඒ හොඳින් අහන්න.
ඊට පසුව තමයි උන්වහන්සේ කරුණාවට ප්‍රකාශ කොට වදාළේ. පළවෙනි කාරණාව අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මෛච්ඡස්ස. මේ ධර්මයේ තිබෙන්නේ අල්පේච්ඡ අයට විනා මෛච්ඡතා ගුණයෙන් යුතු අයට නෙවෙයි. ඒකේ මේ ධර්මයේ තිබෙනවා කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කරගත හැකි වන්නේ අල්පේච්ඡතා ගුණයෙන් යුතු අයට විනා මෛච්ඡතාවයෙන් යුතු අයට නෙවෙයි. මේ පිළිබඳව විස්තරයක් අනිත් කරුණු කියවාට පස්සෙ තීමටයි මා අදහස් කරන්නේ. දෙවෙනි කරුණ සන්තුට්ඨස්සායම් වික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයේ තිබෙන්නේ ලදදී සතුටු වෙන අයට, එහෙම නැතුව මේ ධර්මයේ තිබෙන්නේ ලදදී සතුටට පත් නොවන අයට නෙවෙයි. ඒ කියන්නේ නිවන අවබෝධ කරගන්නට නම් ලද්දේ සතුටට පත්වීම අනිවාර්යයෙන්ම ඇති කරගත යුත්තක්. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළේ ඉද බික්කවේ බික්කෝ සන්තුෂ්ඨෝ හෝති පිටිතරේන චීරේ සින්දපාත සේනාසන ගිලානප්පච්චේ බෙසජ්ජ පරික්කාර වශයෙන් ආදී වශයෙන් ඒ පාඨයේ උන්වහන්සේ ප්‍රකාශ කොට වදාළේ. සිව්පසේදීම ලැබෙන දෙයින් සන්තුෂ්ටි භාවයක් ලැබෙනවා, ලද්දේෙන් සතුට වෙනවා. ඒ සන්තුෂ්ටි පරමන්දන ලද්දේ සතුට වීම තමයි පරම ධනය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළා තිබෙන්නේ. මේෙන් අදහස් කරන්නේ තමන්ට ලැබෙන දේවල් සෑම දෙයක්ම පරිභෝග කළ යුතුයි කියලා. දැන් උදාහරණ වශයෙන් කියමු, ආහාර පාන තමන්ට ලැබෙනවා, තමන්ට අයෝග්‍ය එකක් වන්නට පුළුවන්. සමහර රෝග තියෙනවා, කොලෙස්ටරෝල් අධික රෝගයක් නම් මේ කොලෙස්ටරෝල් අධික ආහාර ලැබුණත් නැත්තම් අවදී වැඩියා වැනි රෝග තියෙනවා. එතකොට සීනි අධික ආහාර පාන ලැබුණා. මේ ආදී වශයෙන් තමන්ට නොගැලපෙන නොසුදුසු ආහාර ලැබුණාට පස්සෙ ඒ කියන්නේ නොසතුටටපත් වීමයි මෙහිදී අවශ්‍ය මේ වරද වෙන්නේ. නොසතුටටපත් නොවේ ඒවා පරිහරණය නොකර වෙනත් දෙයක් ඒ සඳහා කිරීම යෝග්‍යයි. ඒ වගේම තමයි චීවර නැත්තම් ගිහියට නම් රෙදි පෙරෙදි ඒවට තමන්ට සුදුසු නැති පරිහරණය කාණ්ඩ සුදුසු නැති එකක් ආවයි කියලා ඒකෙන් අසන්තුෂ්ටි භාවයක් ඇති කරගන්න නැතුව ලද දේ සතුට වෙනවා පරිහරණය කරන්න පුළුවන් නම් කරනවා, බැරි නම් නිකයි. එච්චර. පිණ්ඩපාතේ ආහාර පාන උනත් අලද්දාස් පිණ්ඩපාතන්න පරිත්‍ස්සති පිණ්ඩපාතේ දාණය ලැබුණේ නැහැ කියලා කිසිම පරිත්‍ස්සනාව සිරතුල සැවීමක් ඇති කරගන්න සුදුසු නැහැ. නිතර නිතර සිහිපත් කරන සිහිපත් වෙන පාඨයක් මගේ සිතට ඒක. එතකොට ඒ වගේ ගෙදර ඉන්න නිමිෂවල වැඩකට භාවනා කරන අයටත් මේ කරුණ අදාළ වෙනවා. විශේෂයෙන්ම ලදදී සතුටේ මේ ගුණේ ඉතින් තමන්ට පරිහරණය කරන්න පුළුවන් නම් පරිහරණය කරන බැරි නම් නිකයි නෑ. ඒක වෙනම දෙයක්. නමුත් ලදදී නොසතුටට පත් වන්නේ විශේෂයෙන්ම මේ භාවනා මධ්‍යස්ථානයට ගොස් භාවනා කරන විට ලදදී සතුටේ මනෝවාරයෙන්ම පුරුදු කළ යුතුමයි. සමහරට ලැබෙන ආහාර පාන නොසදසු වන්නට පුළුවන්. සමහර ප්‍රිය නොකරන දෙයක් වන්නට පුළුවන්. ඒකෙන් නොසතුටට පත් වෙලා ඊට වඩා යමක්, ඊට වඩා රසවත් ගුණවත් දෙයක් ප්‍රාර්ථනය කරනවා නම් රස තණ්හාවෙන් පරිත වෙලා ඒ කටයුත්ත සිදු කරන්නේ. ඊට අමතරව ඒ නොසතුටට පත් වෙනකොට සමාජයේ සිත තුළ ව්‍යාපාද නීවරණේ සමා දන්නේ නැතුවම ජනිතය. මේ නිවාපාද නීවරණාදී නීවරණ ධර්මයන්ට යටවෙවි ඉඳලා කවදාවත් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට බෑ. සමත භාවනාවක් කරත් බෑ, විදර්ශනා භාවනාවක් කරත් බෑ. ඒක නිසා නීවරණ ධර්ම අනිවාර්යෙන්ම මැඩපවත්තා ගත යුතුමයි. එතකොට ලදදෙන් සතුටේ මේ ගුණේ ඇති කරගත යුතුයි. භාවනාව දියුණු කරගන්නට බලාපොරොත්තු වන අය විසින් තුන්වෙනි කාරණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පවිත්තස්සායම් වික්ඛේ ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරම්මස්ස. මේ ධර්මයේ තියෙන්නේ විවේකයෙන් සිටින අයට විනා මේ මිනිස්සු එකතු වෙලා කතා බහ කර කළා සංගනිකාරාමයේ යෙදී සිටින අයට නෙවෙයි. මේ සංගනිකාරාමයේ කියන එක සීක පරිහාංශෝතේ දක්වලා තියෙනවා. සීක භාවනා කරලා සෝවාන් ආදී මාර්ගඵල ලැබපු කෙනෙක් වුණත් පිරියන කරුණු 8ක්. ඒ සීක පරිහාණ සූත්‍රයේ පිළිබඳව දේශනාවක් අප ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ දේශනාවත් නැවත අසන එක ඉතාමත්ම හොඳයි. එතකොට ඒ විවේකයෙන් සිටින විට විශේෂයෙන්ම නිවෙස්වල විවේකසුවේ නැත්නම් තමන්ට භාවනා කරන්නට වෙනම කාමරයක් තියෙනවා නම් කාමරයට ගොඩ දොර වසාගෙන විවේකය ඇති කරගෙන භාවනා කිරීම අසදසවන්නේ. එසේත් නොහැකි නම් අන් අයත් භාවනා නොකරනවා නම් ඒ අය නිදාගත්තාට පසුව පැයක් පැයක හමාර භාවනා කිරීම හෝ ඒ වගේම ඊට අමතරව හෝ
අනිත්‍ය අවදිවන්නට ප්‍රථමයෙන් පැයක් පැයකම ආරම්භ භාවනා කරනවා නම් තමාගේ නිවසම ශූන්‍යාගාරයක් බවට පත් කර ගන්නත් පුළුවන්. කාය විවේකයේ ඇති කර ගන්නත් පුළුවන්. මේ විවේක වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. කාය විවේක, චිත්ත විවේක සහ උපදී විවේකය කියලා. අපේතම කෙනෙක් මහා කැලයක් මැද ගල්ලනක් අස්සේ සිටිනවා කාය විවේකේ නම් තිබෙනවා තමයි. නමුත් ඔහුගේ සිත තුළ චිත්ත විවේකයක් හෝ උපදී විවේකයක් නැත්නම් ඒ කාය විවේකෙන් කිසිම ඵලක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. චිත්ත විවේකේ කියන්නේ සිත තුළ විවිධාකාර සිතේලි ගලා යන්නට ඉඩ නොදී සිත නිසලව තබා ගන්න පුළුවන් ශක්තිය. ඒ කියන්නේ සිතට විවේකයක් දීලා එක එක සිතේලි සිත තුළින් ගලාගෙන යන එක සිත අවිවේකත්වයට පත් කිරීම, අපත් වීම. එම නිසා සිතේ විවේක අනිවාර්යෙන්ම තිබිය යුතු කොතැනක හිටිය. ඊට අමතරව වැදගත් කාරණාව උපදී විවේකය අවශ්‍යයි. ඒ කියන්නේ කෙලෙස් උපදී දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවට වදාහරලා තිබෙනවා. තණ්හා ဒුතියෝ පුරුෂෝ, තණ්හා දෙවි පුරුෂයෙක් වගේ සමාගේ සේවනල්ල වගේ බොහෝ සත්‍යයන්ගේ පසුපසින් ගමන් කරනවා. ඒ ඇගේ సంతාන තුළ ඒක ක්‍රියාත්මක වෙනවා. මේ ආදී ක්ලේශ ධර්ම සබාගෙන මහා ගල්ලනක්ම ඇතුළට ගිහිල්ලා මහා කැලයක් මැද තනිව හිටියත් ඒක තනිව විසීමක් කියලා පරමාර්ථ වශයෙන් බලන විට හිතන්නට බෑ. කාය විවේකයේ තිබුණාට මදී ඒක අමතරව ඔය කියන චිත්ත විවේකයක් ඇති කරගත යුතුයි, උපදී විවේකයක් ඇති කරගත යුතුයි. ඒ උපදී විවේකය ඇති කර ගන්නා විට නිවෙස්සල භාවනා කරන අය නිරන්තරයෙන්ම රාග දෝෂ ආදී සිටිවිලි ජනිත වෙනවා නම්, ඒ වගේ ක්ලේශ ධර්ම ජනිත වෙනවා නම්, ඉබල මේක සිහිපත් කරන රාග ද්වේෂ ද්වේෂයක් ආදී වශයෙන්, ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාවක් ආදී වශයෙන් එහෙම සිහිපත් කරලා ඒක මැඩ පවත්වා ගන්නට උත්සාහ ගන්නට ඕනේ. දිගින් දිගට ඒ වාසිත තුළ ක්‍රියාත්මක වෙන්නට ඉඩදීම කිසිසේත්ම නොකළ යුත්තක්. එතකොට භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නම් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දක්වලා තිබෙන්නේ මෙන්න මෙහෙම පාඨයක්. ඉදබෙක්කේ බික්කෝ විවේක නින්නේන චිත්තේන විවේක පෝණේන විවේක පම්භාරේන වවකට්ඨේන නික්කම්මා පිළතේන විජ්ජෝජනික පටිසුම් නැත්නම් ඒව කතං කත්තා හෝති. එලෙසින් වහන්සේ පාඨය වදාළේ. ඒ කියන්නේ විවේකයට නැමුණු සිටින් විවේකයට නැබරෝ සිටින් විවේකයට බරවෝ සිටින් විවේකයේ පිහිටලා ඒ වගේම නයිස් කර්මේ ඇවිලා ඒ තමන් හමුවන්නට පැමිණියා නම් මිනිස්සු කවුරෙක් හරි, ආමුදුරු කෙනෙක් හරි, සිල්මෑන් කෙනෙක් හරි, කවරෙක් ආවත් උයෝජනික පරිසංවිතරම් ඒව කතන් කතා හෝත ඉක්මනින් පිටක් කර හැරීමේ චේතනාවෙන් ඒක සම්ප්‍රයුක්ත වන කතාවක් කළ යුතුයි. ඒකයි අත්‍යවශ්‍යයි. එතකොට මිනිස්සු කවරෙක් ආවත්, රාජා රාජරාජ්‍ය මහමාත්‍ය කෙනෙක් ආවත් එහෙමයි පිළිපැදිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වා දෙන්නේ මේ සූත්‍රයේ. ඉතින් නිවෙස්වල ඉන්න අයට මේක කරන්නට නොහැකි වන්නට පුළුවන් කෙසේ වෙතත් වැඩි කතා බහේ නියෙන්නේ නැතුව කෙටියෙන් කතා බහ කරනවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි. භාවනා දියුණු කර ගැනීමට ඒක ඉතාමත්ම අවශ්‍යංගයක්. කතා බහ කර කර කාලය ගත කිරීම අපරාධේ කාලය විනාශ කර ගැනීමක්. ඊළඟ කාරණාව ආරද්ධ විරියස්සායම් බික්කවේ ධම්මෝ නායම් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ තිබෙන්නේ අරඹන ලද වීරයක් ඇති කෙනෙකුට වෙනා නායම් කුසීතස්ස කුසීත විහරණයෙන් අලස වාසය කරන අයට නෙවෙයි. අරඹන ලද වීරයෙන් යුතුව වාසය කළොත් කටයුතු කළොත් තමයි නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. ඉදබික්කේ බික්කෝ ආරද්ධ වීරයෝ වීරතේ අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ අනිත්‍ය දුරෝ කුසලේසු ධම්මේසු කියලා එපා. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් එහි දක්වා තිබෙනවා. අරඹන ලද වීරයෙකුගෙන් යුතුව තමාගේ සිත තුළ පහළ වන අකුසල ධර්ම ප්‍රහාණය කිරීමටත් කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීමටත් දැඩි වූ පරාක්‍රමයක් දෘඪෝ සිතක් ඇතුව අනිත්‍ය දරෝ කුසලේසු ධම්මේසු බහා නොතබන වීරයක් ඇතුව කටයුතු කරන්නට ඕන. මේ සම්බන්ධයෙන් විරේ ඉද්ධිපාදය ගැන කතා කරනකොට විරේ සංවරය ගැන කතා කරනකොට අපි කරුණු විස්තර කරලා තිබෙනවා. මේ ඉද්ධිපාද ගැන කරන දේශනා වසන විට ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. එවනිසා ඒ වීර්ය අනිවාර්යෙන් තමාගේ సంతානය තුළ තිබිය යුතුයි. තම්මා වායාමයේ දියුණු කරගත යුත්තක්.
එවගේම විවේ සම්පජ්ජංගේ දියුණු කරගත යුත්තා. සද්ධා විවේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් විස්තර කරන විට තිබෙන ඉන්ද්‍රිය ධර්මයන් විරිය ඉන්ද්‍රිය ධර්මයක් සහ බල ධර්මයක් වශයෙන් දියුණු කරගත යුතුයි. සත්තු සම්මප්පදාන වීරය කියලා වීර හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් විස්තර කරන විට මේ ආදී විවිධ තැන්වල විදාකාරයේදී බුදුජානහස්සේ මේ විරිපේ තියෙන අගය වටහාගෙන තමයි ඒකගේ ඒකේ තියෙන අවබෝධය ගැන අවබෝධයක් ඇතුව තමයි ඒ කරුණ බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කොට වදාළේ. ඉතින් මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා මේවා හරියන්නේ නැහැ. ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ අනුව පිළිපදින්න තෝරන පිළිපැද්දොත් තමයි ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් වන්නේ. මේ අයම තමන්ගේ සිතේ විමසා බලන්න. මගේ වීර්යයේ ස්වරූපය කොහොමද? බහා තබන ලදීරියද ටිකක් වීර්ය වඩනා ඊට පස්සේ පස්සෙකට දානවා ඊට පස්සේ සමාධි සුභානයකට ඊට පස්සේ අය භවනා කරන්න ප්‍රෝ වීර්යයක් ටික ගන්න උත්සාහ කරන මේ විදිහට මන්දගාමී විදිහට අලස විදිහට අලස විදිහට කටයුතු කරලා සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. නයිදං සිතල මාරම්භ නයිදං අපේන තාමසාලි භවණං අදි ගන්තබ්බං සබ්බ ගන්තප්පමෝචනං කියලා බුදුජානන වහන්සේ දේශනා කළ ගාථාවක් තිබෙනවා. මේ සුළුපට වීරයෙකින් නයිදං සිතල සිතල කියන්නේ ලිහිල්ලු වීරයෙකින් නයිදං සිතල මාරම්භ සුළුපට අනුභවකෙකින් මේ කොම කාය ග්‍රන්ථාදී ග්‍රන්ථයන් ඔක්කොම සිඳගෙන ගිය නිවන සාක්ෂාත් කරගන්න බෑ. එම නිසා වීරය අනිවාර්යෙන්ම දියුණු කර ගන්න ඕනේ කවර භවනාවක් කරලා. සමථයක් කළා තේමයි සිදස්නා භවනාවක් කරත් එකයි. ඊළඟ එක උපට්ඨිත සතිස්සායම් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ මුක්ත සතිස්ස. මගේ මේ ධර්මයේ තියෙන්නේ මහණෙනි සති සම්පජඤ්ඤයෙන් යුතු අයට විනා මුක්ත සතියෙන් කිසිම සති සම්පජඤ්ඤ සීලෝණක් නැතුව සිටින අයට නෙවෙයි. සති සම්පජඤ්ඤය අනිවාර්යෙන්ම දිනු කරගත යුතුමයි. නිවන් යෑමට බලාපොරොත්තු වෙන අය විසින් සමාධියක් ඇති කරගන්නට තිය බලාපොරොත්තු වෙන එක්කෙනත් සතිය දිනු කරගත යුතුයි. සතියේ අඩුපාඩුවක් තියෙනවා නම් සමාධිය වැඩින්නේ නැහැ. සමාධිය නැත්නම් ප්‍රඥාව වැඩින්නේ නැහැ. ප්‍රඥාව තුළින් විනිවිද දැකිය යුතු ධර්මයන් තියෙනවා නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන. ඒවා විනිවිද දකින්නට හැකියාවකුත් නැහැ. ඒකේ මූල වරද එතකොට සතිය සම්මා සතිය දිනු වෙලා නැති නිසා. සම්මා සතිය බුදුදාන හස්සේ විසින් බොහෝ අවස්ථාවලදී විස්තර කොට වදාළලා තිබෙනේ. කතමාදි බික්කේ සම්මා සතිය ආදී වශයෙන් විමසලා ඉද බික්කේ බෙකෝ කායේ කායන් පස්සේ විහෙරති අත්තාපේ සම්පදානෝ සතිමා විනය ලෝකිය අභිජ්ජා දෝමනස්සං ආදී වශයෙන් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ නියදීම සති සතිපට්ඨාන ධර්මයන් අභිවර්ධනය කිරීම. ඒක තමයි ඇත්ත වශයෙන්ම සම්මා සතිය කියන්නේ. ඒක එක් කොටසක් තමයි සිහියෙන් යුතුව කායික ක්‍රියා පැවැත්වීම. තවත් අවස්ථාවකදී බුදුජානන් වහන්සේ සත්‍ය විස්තර කරන්නේ විදිතා වේදනා උපද්දන්ති විදිනා වේදනා උපට්ඨාන්ති විදිතා වේදනා අබ්බසංගච්ඡanti. විදිතා සංඥා උපද්දන්ති විදිතා සංඥා උපට්ඨාන්ති විදිතා සංඥා අබ්බසංගච්ඡanti. විදිතා විතක්කා උපජ්ජන්ති විදිතකා විතක්කා උපට්ඨහන්ති විදිතා විතක්කා අබ්බසංගච්ඡanti. මේ සංවේදනාවක් ඇති වෙනකොටම භවනා කරන අවස්ථාවලදී විශේෂයෙන්ම සැප හෝ දුක් හෝ මැදහත් හෝ කවර වේදනාවක් ඇති වුණත් ඒ කියන්නේ භවනාවට පරිබෝධ කරන ආකාරයේ වේදනාවක් ඇති වෙනකොටම ඒක තමන් විදිතා දැන දැනම ඒ වේදනාව අත්දකින්න තෝරන දැන දැනම කියන එකෙන් අදහස් කරන්නේ වේදනාවේ යථාස්වරූපයේ දකිමින්ම වේදනාව තමන්ට ඕන විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි හේතුන් නිසා පහළ වෙන අනාත්ම ධර්මයක්. මේ වේදනාව දේශන බලාන සිටින විට මේ නිරන්තරයෙන්ම අනිත්‍යය යන ආකාරය දැකිය හැකි වේදනාව අනිත්‍යය යන ධර්මයක්. වේදනාව කොයි වෙලාවක හරි නිරුද්ධ වෙලා යන කවර වේදනාවක් වුවත් ඒක නිසා නිරුද්ධ වී යන ධර්මයක්. මේ ආදී කරුණු දකිමින් වේදනාව අත්දකින්න. දුකක් අත්දැක්කත් එහෙමයි. දුක කෙරෙහි ගැටෙන්නේ නැහැ. දුක්ඛායක දුක් වේදනාවක් ආවත් ඒක නිසදසෙයි. ඒ දුක් වේදනාවක් ආවට පස්සේ ඒක නැති කර ගැනීමට තියෙන ආශාව සම්පූර්ණයෙන් අයින් කරගත යුතුයි. මම දුක් වේදනාවක් විඳිනවා කියන වැරදි දෘෂ්ටියත් අයින් කරගෙන වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දකින අයුරෙන්ම භාවනාවේ නියැලෙන්නට ඕන සාර්ථක ප්‍රතිඵල ගන්නට ඒක අත්‍යවශ්‍ය කරුණක්.
එතකොට ඒ වේදනා විද්ද උපට්ඨාන්ති දැන් තමන් අත්දකින විට වේදනා ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති නැති යන සනික නිරෝධය අනිත්‍යතාවය දකින්නට පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඊට අමතරව ඒක සම්පති වශයෙන් නිරෝධයට වේදනා විචිතා වේදනා අබ්බස්සං ගච්ඡanti නිරුද්ධ වී යනකොටම මෙන්න වේදනාව නිරුද්ධ වී ගිය හේතුව මෙන්න මේ සමුදයක් තිබෙන නිසා මේ හේතුවක් නිසා වේදනාව ඇති වුණා මේ සමුදේ නිරුද්ධ වෙනකොටම වේදනාව නිරුද්ධ වුණා කියලා දකිනවා නම් එතන සති සම්පජන්‍ය දින වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් වදාලා. ඒ වගේම විදිත සංඥා තමාගේ භාවනාවට අදාළ නොවන විවිධ සංඥා තමාගේ සිත තුළින් ජනනය වෙනවා නම් එසේ ඒ වේදනා සංඥා ජනිත වෙනකොට මේක තමයි දැනගන්නට ඕනේ. මේක අකුසල සංඥාවක් කිය මේක කුසල සංඥාවක් ආදී වශයෙන් ඒවේ යථා ස්වරූපේ මොකද්ද ඇති වෙච්චකම නැති වෙන එක සංඥාවට තප්පරයක් වෙන ක්ෂණයකින් එක් කාලයක් පස්සණයක් පස්සෙන් පවතින්නට බෑ ඇති වෙච්චකම නැති වෙන අනිත්‍යයට යනවා අනිරෝධයට යනවා. ඒ සංඥා ඇති වෙනකොට තමාගේ සිත තුළ බලා යනකොට ඒ ඇති වෙන සංඥා එතන මෙතන නිරුද්ධ වී යන ආකාරයක් දකින්නට පුළුවන් නම් ඉතාම හොඳයි. විදිතා සංඥා උපට්ඨාන්ති විදිතා සංඥා අබ්බත්තං ගන්තං ගච්ඡන්ති මේ සංඥා නිරුද්ධ වී යනකොට ඒකත් දකින්නට පුළුවන් නම් තමා දැනදෙන මේ සංඥා නිරුද්ධ වෙනවා නම් මේ හේතු නිසා පහළ සංඥා මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින්නට පුළුවන් නම් එතන සත් සම්පජඤ්ඤේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට විදිතා විතක්ඛා උපජ්ජන්ති භාවනාවට අදාළ නොවන විතක්ක පහළ වෙන විටම තමයි දකින්නට ඕනේ. මේක දකින්නට නැති අය ඔහි භාවනා කරන අවස්ථාවේ වීද සිටින එන බොහෝ ඈතට ගිහිලා සමාධි විනාඩි 5-10 ඊට පස්සේ තමන්ට සිහිපත් වෙන්නේවත් මගේ සිත මේ පිට ගියානේ හොවා දුරට කියලා. එහෙම සිත පිට යනවා සිත පිට යනවා පිට යනවා පිට යනවා නැතිවත් සරේ සිතටම තමන් විසින්ම අවවාදයක් දීලා ආපහු නැවත භාවනා රම්මනේට ගැනීමට උත්සුක විය යුතුයි. එසේ නැතුව කටයුතු කරලා කොතෙක් කල් භාවනා කළත් ප්‍රතිඵල ගන්නට බෑ. මොකද විවිධාකාර සිතුවිලි සිත තුළින් ගලා යනවා නම් මා කලින් කියවස්සේ චිත්ත විවේකයක් ඇතිවන්නේ නැහැ. සමාතේ විතක් ඔක්කොම කාම සංකල්පනා, ව්‍යාපාර සංකල්පනා, විහිංසා සංකල්පනා වලට අයත් වෙනවා නම් ඒවා අකුසල විතක් වන්නට පුළුවන්. ඊටත් අමතරව තමාගේ සමාධිය දියුණු වෙන්නේ තිස්සා ඇත්ත දකින්නටත් බෑ. එමේශා ඒ සංඥා මේ විදේ මේ විතක්කයන් ඇති වෙන විටම Taman දකින්නට පුරුදු වෙන්න ඕනේ. මේක එක පාටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි මා කියුවට. කරන්නට අත්දකින්න ඕනේ. පළපුරුද්දක් ඕනේ. පළපුරුද්දක් ඇති කෙනෙකුට මේවා ඇත්තටම සුදු දේවල් නෙවෙයි. අපි සිංහලෙන් කියන්නේ කජු කනවා වගේ. ඒ වගේ සුදු දේ මා මේ කියන්නේ. එතකොට ඒ විතක්ක වල ස්වરૂපේ ළඟට දකිනවා. ඉතින් විතක්කව උපජ්ජන්ති උපට්ඨහන්ති කියන කොටස. ඒ විතක් ඇති ඇති නැති නැති යන ඇච්චරයි. කොයි විතක්යක් ආවත් එහෙමයි. කාම විතක්යක් ව්‍යාපාද විතක් නිසා කවර විතක්යක් ආවත් නැත්නම් හොඳ කුසල විතක්යක් ආවත් මොකක් ආවත් ඒකේ යථාර්ථ රූපේ උන්නෝකයි ඇති 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 නැති 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 යන. ඒක දකින්නට පුළුවන් සත්‍යයක් තිබෙන්නට ඕන. ඊළඟට ඒ විතක්යන් සම්පූර්ණයෙන්ම සිඳී ගියාට පස්සේ නැති ගියාට පස්සේ ඒවා නැති ගිය ආකාරයක් දකින්නට ඕන. මේකට මම කලින් කීවා මතකයි විතක්ක සන්තාන සූත්‍රය පිළිබඳ කරුණු ටික. එතකොට මේ විතක්ක සන්තාන සූත්‍රයේ දැක්කේ විතක්යන් ජය ගන්න ආකාරය ඒ අනුව පිළිපදලා විතක්යන් ජයගත යුතුයි. භාවනාවට අදාළ නොවන විතක්. කුසල විතක් කොනක් වැඩන්නේ. තමන්ගේ භාවනාවට අදාළ නොවනනම් ඒ කුසල විතක් වලින් ඇති ඵලක් නැහැ, ප්‍රයෝජන නැහැ ඒ අවස්ථාවේදී. තමන් කියපු පොතපතක දෙයක් සිහිපත් වෙනවා නම්, තමන් අසුබ ධර්ම කාරණාව සිහිපත් වෙනවා නම් භාවනාවෙන් පිටවිය හැකියි. ඒවා ඒවා සිහිපත් කිරීම වහාම නතර කරන්න, නතර කරලා භාවනා කරගෙන යන්න. එතකොට තමයි පුළුවන්කම තිබෙන්නේ සති සම්පජඤ්ඤය දියුණු කරගන්නට. එතකොට මා දැන් මේ කිව්වේ සති සම්පජඤ්ඤය බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් විස්තර කරලා ඇති ආකාරය. පළමුවෙන්ම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීමෙන් සම්මා සතිය සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. දෙවෙනම මේ කියපු කාරණාව දැනදෙනම වේදනා සංඥා විතර්ක කියන කොටස් තුන ඇතිවීමත් පැවතීමත් නැතිවීමත් දකින විට මේ සම්මංගේ සිට සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. මෙම සූත්‍රයේ මෙම අනුරුද්ධ සූත්‍රයේ දැක්කේ ඔක වෙනස් ආකාරයකින්. ඉදබික්කේ බික්කු සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ හෝති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා. ඒ ආකාරයෙන් මේ පාඨය දැක්වෙන්නේ. බොහෝ ඉස්සර පවා කරපු කියපු දෙයක්
සිහිපත් කරනවා නැවත නැවත සිහි කරනවා පරම වූ උතුම් වූ සති සම්පදන්නේ යුතුව. මේදී අදහස් කරන්නේ මේ කරපු හැම දෙයක්ම සිහිපත් කරන්නට කියලා. විශේෂයෙන්ම අපසල් කර්ම කවදාවත් නැවත සිහිපත් කරන්නට යන්නේ නැති පාසියේ තවත් වහම සිදින් අයින් කරන්නේ. ඒ වක්කලොත් එහෙම කරන දකුසලේ විපාක සතිය තවත් වැඩි වෙනවා. එම නිසා අකුසල විතක් නෙවෙයි යම් කිසික කුසල විතක් කුසලයක් තමන් කරලා තියෙනවා නම් තමන්ගේ සිත ප්‍රබෝධයේ සතුටට පත් වෙන ආකාරය. එවැනි කුසල ගැන නැවත නැවත මුලින් ඉඳලා අගට අගින් ඉඳලා මුලට සිහිපත් කරන එතකොට තමන්ගේ සිත තුළ ප්‍රීතිය ජනනය වෙන්නට පුළුවන්. ඒ ප්‍රීතිය ජනිත වීමම ප්‍රීති සම්පජ්ජංගය ඇති වීමට හේතුවක් ඒකම. පීති මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති තමාහිතෝ යතා භූතං පජානාති ආදී වශයෙන් බුදුහාමුදුරු දක්වා ඇති පරිදි ඒ ප්‍රීතිය නිසා කාය සංසිඳෙනවා සිත සංසිඳෙනවා දරස භාවයන් ඕලාරස භාවයන් නැති වෙනවා. ඒ පස්සද්ද භාවය ඇති වෙනකොට සිත තුළ සුඛයක් දැනිත වෙනවා. ඒ සුඛය නිසාම තමයි සිත සමාධියට පත් වන්නේ. එතකොට තමන්ට සිත සමාධියට පත් කරගන්නට ඕන නම් මේ සිතේ ස්වરૂපේ ක්‍රියාත්මක කරන මේ ස්වરૂපෙත් අවබෝධ කරගන්න. ඒව අඩුපාඩු ත්‍යාන සමාධිය දිනු කරගන්නට උත්සාහ කළාට අපි හිතුවයි කියලා සමාධිය දිනුවන්නේ. අපි හිතුවයි කියලා නිවන අදාදම ලබා ගන්නට ඕන කියලා ඉහිම නිවන ලබන්නටත් බෑ. නිවන් ලැබීමට අවශ්‍ය විමුක්ත පරිපාචනයේ ධර්ම සමාගයේ సంతාණය තුළ දිනු වූ අවස්ථාවක අනපේක්ෂිත ආකාරයකින්ම බලාපොරොත්තු නොමැති අවස්ථාවකයි නිර්වාණ ධාතුව තමන්ගේ සිතට අරමුණු වන්නේ. එහෙම නැතුව මේ අපි හිතන හිතන ආකාරයට ප්‍රාර්ථනා කරන ආකාරයට කලබල වුණාට නොසන්සුන් වුණාට අදාදම පරසල් ගන්නට ඕන කියලා හිතුවට එහෙම ලැබෙන එකක් නෙවෙයි ඒක. ඔය වාසිදතෝපන සූත්‍රයේ බුදුහාමුදුරු දක්වන උපමාවක් මේ සඳහා. බිත්තරයක් රකින්න කෙකිලියක් ඉන්නවා. කෙකිලිය රකින්නවා මේ බිත්තරේ අද්දව පැටිය වරෙන් හෙටම පැටිය වරෙන් හැටිවට ඒ බිත්තරේ කටුව බිඳගෙන පැටියෙක් ඉන්නේ. අවශ්‍ය ප්‍රමාණයට රත්යෙන් ආදී ඒ අවශ්‍ය දේවල් ලැබුණාට පස්සෙ පැටිය මෝරලා පිට වෙන්නට සුදුසු අවස්ථාවේදී කෙකිලිය බලාපොරොත්තු වෙනත් එකයි නැති වුණත් එකයි ඒ කෙකිලිය කුකුළු පැටවා බිත්තරේ කඩාන එළියට එයි. එදෙසින් තමයි මේ නිවන් මාර්ගය. ඒ බුදුරජාණන් වහන්සේ දක්වා ඇති උපමාවක් අප ප්‍රකාශ කරේ. එතකොට මේ විදිහට පැරණිව සිහිපත් කරනකොට මේ අයට කරන්නට පුළුවන් තව කාර්යයක් තිබෙනවා. විශේෂයෙන්ම සති සම්පජඤ්ඤය දිනු කර ගැනීම සඳහා තමන් යම් කිසි ආකාරයකින් භාවනාවක් යම් භාවනාවක් කරලා යම් කිසි අත්දැකීමක් සුළු හෝ ලැබුණා. සමහරට සිතේ ශෝන්‍යතාවයක් විහිකේ නැත්නම් සිතේ සමාධි නිමිත්තක් විහිකේ නැත්නම් සිතේ ප්‍රබෝධය සතුටක් ඇති වෙලා සමාහිත භාවයක් විහිකේ මේ කවරක් දැක්කත් බුදුරජාණන් වහන්සේ දීපා සංගතයේ දක්වනා පච්චාපුරේ සංඤේ විහෙරති කියලා පාඨයක් පෙර යම්සේද පසුවත් එසේම කටයුතු කරනවා කියන එක. අන්න ඒක නැවත නැවත සිහිපත් කරන්න මුල ඉඳලා අගට මම මේ භවනාට වාඩි වුණේ කොහොමද, වාඩි වෙද්දී ඉස්සෙල්ලා මං කළේ කොහොමද, වාඩිලා හිටපු ඉරියව්ව කොහොමද, ඉඳගෙනද, හිටගෙනද, නිදාගෙනද, කොයි විදිහටද මං භවනාව වාඩි වුණේ, ඊට පස්සේ භවනා කරන්න ප්‍රථමයෙන් මගේ මානසිකාරය පැවතුනේ කොයි කොයි ආකාරයෙන්ද, ඊට පස්සේ කොහොමද මම මේ භවනාව දිගටම කරගෙන ගියේ, කරගෙන ගියාම ප්‍රතිඵලය ලැබුණේ කොයි ආකාරයෙන්ද. මේක මුලින් ඉඳලා අගටත් අගින් ඉඳලා මුලටත් නැවත නැවත සිහිපත් කරන්න. ඒ ආකාරයෙන්ම නැවත පිළිපැදීම තුළ පටාචාර වැනි මහරහත් මෙහෙණින් වහන්සේලා ඔක නිතර නිතර පුරුදු කළ දෙයක්. යම් ආකාරයකින් තමන් ප්‍රතිඵලයක් දැක්තනම් ඒ ආකාරයෙන්ම අන් අයට මේ අය උපදෙස් දුන්නා. වෙන දෙයක් තියා භවනා කණ්ඩිස්සල පාද කකුල් දෙක සෝදාගෙන එයි ඇවිල්ලා භවනා කරලා ඒ ප්‍රතිඵල ගත්තේ. හැමෝටම කියන්නේ කකුල් දෙක හොදාගෙන ඇවිල්ලා භවනා කරන්න කියලා. ඒ විදිහට ඒ කරපු ආකාරයට ඒ අනුපිළිවෙලටම අනුව කටයුතු කරනවා නම් තමන් බලාපොරොත්තුවක් ලබා ගන්නේ නැතුව භවනා කළොත් ඒ කියන්නේ තමන් ලැබුව අත්දැකීම ලැබීමේ අපේක්ෂාවකින් තුරව කටයුතු කළොත් සමහර විට රද්ද එකක් කරන විට නැත්නම් හතර පහ වාරයක් කරන විට ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන්. ඒ පච්චාපුරේ සංඥාව ඉතාමත්ම අවශ්‍ය දෙයක්. රාත්‍රී කාලේ යම් ආකාරයෙන් කළා නම් දවල් කාලෙත් එහෙමයි, දවල් කාලේ යම් ආකාරයෙන් කළා නම් රාත්‍රියෙත් එහෙමයි. එහෙමයි බුදුරජාණන් වහන්සේ දක්වා වදාළා තිබෙන්නේ. ඊටත් අමතරව මේ ඇයට තව එකක් කරන්නට පුළුවන්. රාත්‍රියේ නිින්දට ගියාට පස්සේ කල්පනා කරන්ද නිදා ගන්නට පැයකට ඉස්සෙල්ලා ඉඳලා නිින්දට ඇඳට එන තෙක් නිදාගෙන ඉන්න තෙක් මොනවද මං කළේ කියලා එකක්වත් අත්පසු නොකර
පය පටන් ගත්ත තැන ඉඳලා නිදාගත්ත තැන දක්වා සිහිපත් කරන්න. මේක ලේසි. ඊට පස්සේ නිදාගත්ත තැන සිට ආපස්සට යන්න පය පටන් ගත්ත තැන දක්වා. මේක ටිකක් අපහසු ක්‍රියාවක්. දවසක් දෙකක් තුන හතරක් මෙහෙම කරනකොට පයක් තාක්ෂයන් දකින්නට පුළුවන්. ඊට පස්සේ පය දෙක තුන හතර ආදී වශයෙන් වැඩි කර ගන්නට පුළුවන්. මේ ක්‍රියාදාමයේ හරියට අනුගමනය කළොත් සමහරට අවුරුද්ද දෙකක් එහා ඒ වුණත් මෙනෙහි කිරීමේ ශක්තියක් ලැබෙන බව හා ඒ තුනින් පුබ්බේ නිවාසානුසර ඥානය පවා උපදවාගත හැකි බව පොත්වල දක්වා තිබෙනවා. ඒකෙන් මම කියන්නේ මම දන්නේ ඒකෙන් පුබ්බේ නිවාසානුසර ඥානයක් උපදවා ගන්නට පුළුවන් වේවිද කියලා මුලින්ම පොත්වල දක්වා තිබෙනවා. එතකොට සති සම්පජඤ්ඤේ ඒ අනුවත් දියුණු කර ගන්නට පුළුවන්. ඒක නිසා මේ තේරුම් ගන්න සම්මා සතිය අනිවාර්යයෙන්ම දියුණු කරගත යුතුමයි. ඒ වගේම සති සම්පජඤ්ඤේ දියුණු කරගත යුතුමයි. සති ඉන්ද්‍රිය සති බලය දියුණු කරගත යුතුමයි. සතර සතිපට්ඨාන ආදී ධර්මයන්ගේ දැක්වෙන පරිදි ඒ සතිය දියුණු කරගත යුතුමයි. මේවා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේවා තියෙන වැදගත් භාවයේ නිසාමයි. අපි මේවා දුමු පුරුදු කරන්නේ නැතුව නිකන් එක වෙලාවක් පොඩි වෙලාවක් භාවනා කළ ප්‍රතිඵල ගන්නට හිතුවට හරියයිද මගේ වරදට මොකද කරන්නේ මම මේ වරද හදා ගන්නවා කියලා හිතලා වරද හදා ගන්න තමන් තමන්ටම අවවාද කරගන්නේ නැත්තම් වැඩක් නැහැ. ප්‍රතිඵල ගන්න එක හරියට ප්‍රමාද වන්නට පුළුවන්. බොහෝ කල් යනට පුළුවන්. සතිය දෙවිලි වෙලා නැත්තම් ඊළඟට සමාහිතසායම් බික්කවේ ධම්මෝ නායම් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මයේ තිබෙන්නේ මහණෙනි සමාධිමත් සිතක් ඇති කෙනෙකුට විනා සිත සමාධියක් නැති අසමාහිත පුද්ගලයන්ට නෙවෙයි. නිවන් අවබෝධ කරන්න සම්මා සමාධිය අනිවාර්යම දියුණු විය යුතුයි. තමත භාවනාවක් කරලා ලබන ධ්‍යානයක් හෝ විදර්ශනා පමණක් කිරීමෙන් ලැබෙන ධ්‍යානයක් හෝ තිබිය යුතු අඩුම වශයෙන් පළවෙනි ධ්‍යානයේ ප්‍රසිත පත්‍ය යුතුයමයි සෝවාන් වෙන්නට ලැබෙන අවස්ථාවයි. විදර්ශනා භාවනා කරන කෙනෙක් වුණත් ඕනෑම ධ්‍යාන නිරසිත පත්වන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව උදාවුනේ නැත්නම් සෝවාන් වන්නට බෑ. මේ පාඩේ මේ සමාහිත භාවයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ හැමතැනම වාගේ විස්තර කර තියෙන ආකාරයෙන් මේ සූත්‍රයේ ඉද බෙකේ බිකෝ වේචේ යකාමේ විවිචකසේ ධම්මේ සද්දක්කං සංචාරං විවේකජං පේසුකං පටිමධ්‍යානං උපසම්පජ්ජ විරතිය ආදී වශයෙන් රූපාවචර පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ තමයි සම්මා සමාධිය කියලා එලෙසින් වාසේ පෙන්වන්න කොට වදාළේ. ඒක නිසා සමාධිය අනිවාර්යෙන් දිනු කර ගන්නටම ඕනේ. සමාහිතෝ යතා භූතං පජානාති කිංච යතා භූතං පජානාති. සමාධිමස්සිතකින් ඔය ඇත්ත ඇති සැවියෙන් දකින්නේ කුමක ඇත්තද සැවියෙන් දකින්නේ ඉදන් දුක්ඛන්තේ යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමා විසින්ම ප්‍රතිවිද කරන්නට නම් අනිවාර්යයෙන්ම සමාධිය තිබෙන්නටම ඕන. සම්මා සමාධිය දියුණු වෙ යුතුමයි. ඒකේ අඩුපාඩු තබාගෙන භාවනා කර ප්‍රතිඵල ගන්න එක එතරම් පහසු ක්‍රියාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අනුග්‍රහිත වෙන සූත්‍රවල දක්වා තිබෙනවා සම්මා දිට්ඨියට සම්මා සමාධියෙන් ලැබිය යුතු සමතෙන් ලැබිය යුතු අනුබලයේ අනුග්‍රහය ලබා දිය යුතුමයි කියලා. ඒක නිසා සමත භාවනාවක් කිරීමෙන් හෝ තනිකර විදර්ශනා භාවනාවෙන් නෙළීමෙන් හෝ තමාගේ සිත තුළ සමාධිය දිනුනොත් විතරයි ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් ලබන්නට බෑ. ඊළඟ කාරණාව පඤ්ඤවතෝ අයං බික්කේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක මේ පාඩයේ මේ නිතර නිතර සමහරට අහලා ඇති. අසපු නැති කෙනෙක් නැති තරම්. මගේ මේ ධර්මයේ තියෙන ඥානවන්ත ප්‍රඥාවන්ත අයට විනා නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. දුප්පාඤ්ඤ නුවණේතරන් නැති නුවණ මද මෝඩක අයට නෙවෙයි මගේ මේ ධර්මයේ තියෙන්නේ. නිවන් දකින්නද බෑ මෝඩ අයට ප්‍රඥාව තිබෙන්න ඕන. මේ ප්‍රඥාව කියන්නේ බාහිර විෂයන් පිළිබඳ ඇති වෙන ප්‍රඥාව නෙවෙයි. කොයි තරම් උසස් විභාග පවතුනත් ඒ ප්‍රඥාවෙන් අපිට වැඩක් නැහැ. භාවනා කරන අයට වැඩක් නැහැ. භාවනාව තුළින් ඇති කරගත යුතු ප්‍රඥාව තිබෙන්න ඕන. මේ ප්‍රඥාව බුදුචානන් වහන්සේ විස්තර කරන්නේ ඉදිටිකේ බිකෝ පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනිය පඤ්ඤා සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය කියලා. ඒ කියන්නේ උතුම් වූ ආර්ය කියන්නේ උතුම් වූ නිබ්බේධිකාය මේ කෙලෙස් සම්පූර්ණයෙන් නැති කිරීමට විවිධ දැකියක ප්‍රඥාවක් ඇති කර දෙන්නා වූ සම්මා දුක්ඛඛයයි නියමාකාරයෙන් මැනවින් දුක කෙලෙස් වලට හේතු වන්නා වූ
මේ පංචස්කන්ධයේ උදේවය ඇතිවීම නැතිවීම දැක දැක වාසය කිරීමේ ශක්තිය ඒ ප්‍රඥාවද වෙන්න තෝරන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේම ඇතිවීම ඇතිවෙන විට ඇතිවීමක් නැතිවෙන විට නැතිවීම දැක දැක වාසය කරන්න පුළුවන් ශක්තිය තියෙන තොන එක සමාධියයි ප්‍රඥාවයි දෙකම තිබිය යුතු කෙනෙකුයි තියෙන කෙනෙකුයි ඒක අත්දකින්න අන් කෙනෙකුට අත්දකින්නට බෑ. සමාධිය තිබුණත් මදි ප්‍රඥාවත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ප්‍රඥාව තිබුණත් මදි සමාධියත් දිනු වී තිබිය යුතුයි. ඒ සමාධි ප්‍රඥා දෙක දිනු වුණාට පසු පංචස්කන්ධ ධර්මයන් සෙනික වශයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දැක දැක සිටින්නට පුළුවන්. අනිත්‍යයි මේව නිරුද්ධ වෙලා යනවා අනාත්මයි කියලා තුල් මතුරුවීමකින් හෝ කවුරුවක් කියන දෙයක් අසා ගැනීමකින් හෝ නැත්තම් ඒකම නැවත නැවත සිහිපත් කිරීමකින් තමන් උදයබ්බේ ඥානෙ ඇති කරගත්තාය උදේවය දැක්කාය කියලා සිතන එක නම් මුලාවක්. ඒක වැරදි අදහසක්. භාවනාව තුළින් අත්දැකීමක් වශයෙන් ලබන්නට ඕනේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් තමා විසින්ම ලැබිය යුත්තක්. වෙන කෙනෙක් නෙවෙයි තමා විසින් මද්දකේ ඉතින් මේ රූපස්කන්ධයේ මෙලෙස නිරන්තරයෙන් ඇති ඇති නැති යන වේදනා සංඥා සංකාර කියන සිසු නාමස්කන්ධය එලෙසින්ම ඇතිවෙමින් නැතිවෙමින් යන මේ ඇතිවෙමින් නැතිවෙමින් යන දැකීමට තරම් සමත් ප්‍රඥාවක් තිබෙන්නටම ඕන. නැත්තම් නිවන් ලබන්නට බෑ. ඒ නිවන් ලැබීමට අවශ්‍ය ප්‍රඥාවෙන් තපේතු ධර්ම තියෙන අභිඤ්ඤය ධර්ම ඒවා මෑත බහවලදී ප්‍රගුණ කරලා නැත්තම් අවර් භවයකදී හරියට නිවන් යාමට සුදුසු මට්ටමට ප්‍රගුණ කරලා නැත්නම් මේ භවෙත් ප්‍රගුණ කරලා නැත්නම් කවදාවත් නිවන් දෙන්නේ නැහැ. ඒක නිසා ඒ ප්‍රඥාව ඇති කරගත යුතුමයි. එහෙම නැති ප්‍රඥාව මද කෙනෙකුට දුප්පඤ්ඤස දුප්ප්‍රඥ කෙනෙකුට මේ නිවන සාක්ෂාත් කරන්නට බැහැ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේ කරුණහත තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එදා හිතුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ ගැන ප්‍රශංසා කළා. මේ කියන අටවෙනි කාරණාවත් එකතු කරගන්නට ඒ කියලා වදාලා ඒ අටවෙනි කාරණාව තමයි නිප්පපංචරාමස්සායම් භික්ඛවේ ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචරාමස්ස පපංච රතිනෝ. මගේ මේ ධර්මයේ තියෙන ප්‍රපංච ධර්මවල ඇලී ගැලී වාසය කරන අයද නෙවෙයි ප්‍රපංච ධර්මයන්ගෙන් තොරව කටයුතු කරන ඒකට කැමැත්තක් ඇතුව සිටින අයට ප්‍රපංච ධර්ම කියන එක විස්තර කරන්නේ පොත්වල හැටියට තණ්හා දික්ඛි මාන කියන කොටස් තුන. ප්‍රමාදයට හෙළනවා සසර දුකේම නිමක්ම කරනවා මේ වන්සා. නිවනින් ඈත් කරනවා නිවන වසාලනවා. එතකොට තණ්හාවෙන් බඩිතේ තණ්හාවෙන් මිතුම කටයුතු කර කර ඉඳලා කවදාවත් නිවන් ලබන්නත් බෑ. එහෙමනම් මේ තිස්සල මොකක් ආත්ම කෝටි කෝටි අසංඛ්‍ය ගානකට ඉස්සලා මේ ඇලිය නිවන් ලැබලා තියෙනවා. ඒ මේ තණ්හාව තුළින් නිවන් ලබන්න පුළුවන් නම් තණ්හාව සේක්‍රීමෙන් නිවන් ලැබෙන්නේ. ඒ වගේම තමයි දිට්ටි වැරදි ආකාර දෘෂ්ටියෙන් මරුණට පස්සේ ආත්මයක් නැහැ, මේ අමනුෂ්‍යෝ කියලා සත්ත්ව කොටස නැහැ, අපාය කියලා දෙයක් නැහැ, ඔක්කොම මේ ලෝකේ විතරයි, ඊටත් අමතරව මේ කාලේ නිවන් යන්නට බෑ, මාර්ගඵලලාභී කිසිවෙක් නැහැ, ධ්‍යානලාභී කිසිවෙක් නැහැ, ඔයනි දේවල් අපිට ජනමාධ්‍ය තුළින් මහා ප්‍රසිද්ධයි කියනවනේ. ඒ දෘෂ්ටිවල බැසගෙන සිටින හැට හරි, ඒ අය අනුගමනය කරන හැට හරි, කවදාවත් මාර්ගඵලයක් ලබන්නට බෑ. එවැනි මාර්ගඵල නැති ධ්‍යාන නැති අය සිටිනවා කියන්නේ ඒ කියන අය සම්පතා ඥානයක පිහිටා සිටලා මේ ලෝකයේ තියෙන සියලුම සත්‍යංගේ ඒ ආධ්‍යාත්මික ගුණ වගාවන් දකින්න පුළුවන් සත්‍යයක් තියෙන්නට ඕනේ. නිකන් දිව නැමෙන පිළියෙට විදිහට එහෙම කතා කරලා සමහරට ආරෝප අද කම් වලටත් ඒ බඳුන් වලට එහෙම ඒ අකුසල කර්ම සත්‍ය තුළින් ඔය කොච්චර දැන් සමාජයේ තත්ත්වයක් ඇතුව මහා පිරිසක් පිරිවරාගෙන සිටියත් අපායට යන එකකින් වළකින්නටත් බෑ. එමේෂා වැරදි දෘෂ්ටි වලට බහින් නැතුව නිවැරදි දෘෂ්ටි වලින් සිටිය කෙනෙක් තමයි නිවන අත්දකින්නේ. ඒ දෘෂ්ටි සම්මාදිට්ඨි වෙන්න ඕනේ. මිත්‍යා දිට්ඨි අදහස් වලින් යුතුව කටයුතු කරන කවදාත් නිවන් යන්නට බෑ. දැන් සමහර අය අතිපරිශුද්ධ මේ ප්‍රසිද්ධියට පත් වූ අය කියන්නේ නාම රූප නිරෝධයක් කියලා එකක් නැහැ, ඵල සමාධි කියලා දෙයක් නැහැ. ඒ අය අනුගමනය කරන අයටත් එතකොට ඒ අදහස් කැවෙනවා. තමන් මුලා වුණා විතරක් නෙවෙයි අන්න අයටත් ඒක කැවෙනවා. කැවුණාට පස්සේ අන්න ඒ අනුගමනය කරන අයත් එතකොට අනේ මෙහෙම දෙයක් නැහැ, මෙහෙම දෙයක් නැහැනි, මේ බොරුවක් නේ ආදී වශයෙන් වැරදි දෘෂ්ටිවල පිහිටා ගන්න. ඊළඟට මානෙ
මානෙන් යුතුව කටයුතු කරලා කවදාවත් නිවන් ලබන්නට බෑ. තමන්ගේ මේ තත්ත්වයන් ගැන කල්පනා කරලා, සමාජීය තත්ත්වයන් ගැන, බුද්ධිය තත්ත්වයන් ගැන, ධනධාන්‍ය ආදී ගැන කල්පනා කරලා මානෙන් කටයුතු කිරීමෙන් නෙවෙයි. අනති මාන කියලා මාසිකේ කරණීය නෙත සූත්‍රේ නිහත මානී භාවයක දෙන්න තෝරන. එම නිසා ඒ ගුණ ධර්මයන්ගේ ඒ තණ්හා දිට්ඨි මාන ආදී ධර්මයන්ගෙන් තොරව ගුණ ධර්ම දියුණු කරගත්තු කෙනෙකුට තමයි නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්. මේ පදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ටිකක් වෙනස් ස්වරූපයකින්. ඒ කියන්නේ නිප්පපංච රාම කියන වචනේ විස්තර කරන උන්වහන්සේද බික්කේ බික්කෝනු පපංච නිරෝධේ චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍තති විමුච්ඡති. මේ පාඩේ උන්වහන්සේ වදාළි. පපංච ප්‍රපංච ධර්මයන් නිරුද්ධ වූ ධර්මයේ ඒකෙන් නිවනි නිර්වාණ ධාතේ. සිත බැස ගන්නවා පක්ඛන්දති පසීදති, ඒකේ සිත පැහැදීමකට පත් වෙනවා. සම්තිත්‍තති, ඒකේ මනමින් පිහිටෙනවා. විමුච්ඡති, ඒ මාර්ගඵල වලින් ලැබෙන ක්ලේශ ධර්ම වලින් සිත නිදහස් වෙනවා. ඒක තමයි පපංච නිරෝධය කියන්නේ. එතකොට ඒක භාවනා කරලා ප්‍රතිඵල ගත නැති කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් මං හම්බෙන්න ඇවිල්ලා භාවනා කරන්න උපදෙස් ගන්න අය ඉන්නවා. මේ ජීවිත කුමාරිතාව එක්ක තරුණ කෙල්ලා ඇවිල්ලා කියන මං අහනකොට භාවනා කරන්න, ඒ ටිකක් හිත සතුටු කරන්න. එක්කෙනෙක් මට කියනවා, මොකටද භාවනා කරන්න කියන තරුණේ, මේ අත්හදා බැලීමක් කරන්න, පොඩි අත්හදා බැලීමක් කරන්න. තවත් අය ඇවිල්ලා කියනවා, මගේ මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලා තියෙනවා, අධික රුධිර පීඩන, ඒක ටිකක් අඩු කරන්න. ඒ අය දන්නේ මේ අධික රුධිර පීඩන ඇති වෙන්න විවිධ හේතුන් තියෙනවා. මාසෙන මානසික පීඩනයක් තුළින් ඇති වෙච්ච අධික රුධිර පීඩනයක් පමණක් සිත සමාධිමත් කරලා සංසම් කරාට පස්සේ අඩු කරගන්නට පුළුවන්. අනිත් ඔය තියෙන දේවල් යට කරන්න පුළුවන්කමක් නැහැ භාවනාව තුළින්. ඉතින් ඒ වාගේ පහළ මට්ටමක තියෙන අභිප්‍රායකින් නෙවෙයි, නිර්වාණ ධාතුව අධ්‍යාත්ම සාක්ෂාත් කළ හැකියිමම සාක්ෂාත් කරන එක කරනවාමයි කියන හැඟීමේ පිටලාම භාවනා කරන්නට පටන් ගන්නට. එතකොට තමයි තමන්ගේ සිත උද්‍යෝගිමත් වන්නේ. එතකොට තමයි තමන්ට දිගටම දිගටම කරගෙන යන්නට පුළුවන් වන්නේ. ඔන්න ඔය විදිහට කරුණ වට බුදුජානන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ අට්ඨමහා පුරිස විතක්ක කියලා. දැන් අප අර මුලින් කියපු නැති කාරණාවයි දැන් කියන්න තියන්නේ. ඒක මෙතෙන්දි කියන්න හේතුවක් තිබෙනවා. මේක ඒ හේතුව ඇයි කියලා මෙහැටම තේරි. අපිච්චස්සායම් පිට්ඨවේ ධම්මෝ නායම් ධම්මෝ මහිච්චස්ස. අල්පේච්ඡායත මිසක් මේ ධර්මයේ තිබෙන්නේ මහිච්ඡතාවයෙන් යුතු අයට නෙවෙයි. මහිච්ඡතාවය කියන්නේ ක්ලේශ ධර්මයක්. ඒ කියන්නේ කොච්චර ලැබුණත් මදි කියන අදහසේ පිටව තව තවත් වැඩවල් නැතුව මිඩමුදල්ම හම්බ කරගැනීමේ ක්ලේශාවිය යුතු කටයුතු කරන බොහෝ විට ඔය වෛද්‍ය උද්‍යෝල සිටින අයම මං හිතන්නේ නිවසකට යන්නේ පැය කීපයක් විතරයි දවස පුරාම. සමහර විට මේ ළඟදී අපිට දැනගන්න ලැබුණා ශල්‍ය වෛද්‍යවරේ දවසකට මාසෙකට 300ක් ශල්‍ය කර්ම කරනවා. එක ශල්‍ය කර්මෙන් අඩුම මුදල රුපියල් 50,000 අය කරන්නේ යා. අඩුම මුදල, ඒ කියන්නේ විනාඩි 10කට 5කට 15කට වගේ කරන ශල්‍ය කර්ම. කොච්චර මුදල් හම්බ කළා, කොච්චර මුදලක් ලැබෙනවද මාසෙකට කියලා සෑහීමකට පත්තල නැහැ. මහිච්ඡතාවයෙන් පෙරිලා ඒ කෙලෙස් වලට යට වෙලා එවැනි කෙනෙකුට භාවනාවක් කරන්නට කාලයක් කොහෙන්ද? ධර්ම මාර්ගයේ ගමන් කරන්නට කාලයක් කොහෙන්ද? කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නට කාලයක් කොහෙන්ද? මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මහිච්ඡතාවයේ නෙවෙයි අවශ්‍ය වන්නේ අල්පේච්ඡ භාවය. මේ අල්පේච්ඡ භාවය කියන එක අපි සිංහලෙලුත් පාවිච්චි කරනවානේ අල්පේච්ඡතාවය කියන. ඒක නිසා ඒ අල්පේච්ඡ භාවය අපි ඇති කරගත යුතුයි. මේදී විශේෂ කරුණක් තියෙනවා කියන්නට. අධිකම අල්පේච්ඡතාවය කියලා එක කරුණක් තිබෙනවා. ඒ කියන්නේ තමයි යම්කිසි ධ්‍යානයකට පත් වෙලා තියෙනා නම්, මාර්ගඵලයකට පත් වෙලා තියෙනා නම්, තමන්ගේ ධ්‍යාන මාර්ගඵල ආදී ලෝකයට ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම මාර්ගඵලලාභී කෙනෙක් අන්නයිට ලෝකයට ඒක ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. යනවනම් එක්කෝ යන්නේ වැරදි මුලාවකට පත් වෙලා ඒ මාර්ගඵල ලැබුවයි කියලා රැවටිලා ඉන්න අයට ඇත්ත වශයෙන්ම ඒ අය රැවටිලා බොරුවට කියනවනේ. රැවටිච්ච නිසා කියන අදිමානි පුද්ගලයන් කියලා. ඒ අදිමානි පුද්ගලයේ බවට පත් වෙලා එහෙමත් නැත්නම් මානේ නිසා ඒ කෙසේ වෙතත් නියම ආකාරයෙන් මාර්ගඵලලාභී කෙනෙක් අන්නයට ප්‍රකාශ කරන්නේ මම මෙහෙමයි කියලා. මෙන්න මේ කරුණයි බුදුරජාණන් වහන්සේ මේ පාඩේ විස්තර කරනකොට මේ සූත්‍රයේ දක්වව දරලා තිබෙනවා. දැන් අපි කරුණු අටක් කියවන්නේ. මේ කරුණු අට තමන්ගේ සිත තුළ තිබුණත්
ලෝක සත්‍ය මේවා දැනගන්නවට කැමති නෑ දැනගනේ කියලා හිතන් ගති කරගන්නේ නැහැ අපිච්චෝ සමානෝ අපිච්චෝති මං ජානෙකින් තින්න ඉච්ඡති තමන් අල්පෙච්චයි නමුත් තමන් අල්පෙච්චයි කියලා ලෝකයා දකින්නට කැමති නෑ ලෝකයා දකින්නට ඕනේ කියන අදහසකුත් නෑ මේක ලෝකයා දකින්නවා නම් හොඳයි කියන අදහසකුත් නෑ ඊළඟට අර සන්තුට්ඨෝ සමානෝ සන්තුට්ඨෝති මං ජානෙකින් නැච්චති තමන් ලද දෙයි සතුට වෙනවා නමුත් ලෝකයට පෙන්වන්න කරන්නට උත්සාහ කරන්නේ තමන් ලද දෙයි සතුට වෙනවා කියලා ලෝකයා ඒක දැනගන්නට කැමති නෑ පවිත්‍රෝ සමානෝ පවිත්‍රෝති මං ජානෙකින් නැච්චති තමන් විවේකයෙන් ඉන්නවා විවේක සොයේ කාය විවේක චිත්ත විවේක උපදී විවේක වලින් යුතුව වාසය කරනවා නමුත් ලෝකයා ඒක දැනගන්නවට කැමති නෑ ලෝකයා දැනගන්න යුතුයි කියලා හැඟීමකුත් ඇත්තේ නෑ ඒ වගේම ආර්ධ විද්‍යෝ සමානෝ ආර්ධ විද්‍යෝ තිමන් ජානෙන් ජීවිතේ නැච්චති තමන් අරබන් ලද වීරයෙන් යුතුව කටයුතු කරන්නේ නමුත් ලෝක සත්‍ය තමන් එලෙස කටයුතු කරනවා කියලා දැනගන්නවට හෝ එසේ දැනගත යුතුයි කියලා හැඟීමක් හෝ කවදාවත් ඇති කරගන්නේ නැහැ ඊළඟට උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සති තිමන් ජානෙන් තිනෙච්චති තමන්ගේ සිතද සතියේ සියයම පිහිටව තිබෙන කෙනෙක් විය හැකි නමුත් ලෝක සත්‍ය ඒ තමා සතියෙන් යුතු පුද්ගලයෙක් කියලා දකින එකට කැමති නැහැ. එහෙම පෙන්වන්නට උත්සාහ කරන්නේත් නැහැ. සමාහිතෝ සමානෝ මේ මං ජානෙන් තිනෙච්චති තමාගේ සිතතර සමාධි තියෙන ඕන වෙලාවක ධ්‍යානයකට යන්න පුළුවන් සත්‍යක් විය හැකි. රූපාවචරය රූපාවචරය මෛත්‍රියයි කරුණාරි මුදිතාරි උපේක්ඛාරි නමුත් ඒ කිසිවක් ලෝකයට පෙන්වන්න දෙයක් නැහැ ලෝකයා දකින්නේ වෙනත් ඇසකින් බාහිර මතුපිට දර්ශන තුළින් ක්‍රියා විලාස වලින් දකින්නේ ඒවා ලෝකයට දකින්නට දක්වන්නට යන්නේ නැහැ දකින්නට කැමතිත් නැහැ ඊළඟට පඤ්ඤා සමානෝ පඤ්ඤෝති මණ්ඩාණියෙන් තින ඉච්ඡති තමන් ප්‍රඥාවන්තයි විනිවිද දක්නා රුද්‍යබ්බයාදී දක්නා නුවණ සමාගයේ සිටතොට තියෙනවා ඒ විනිවිද දක්නා නුවණ තිබුණත් ලෝක සත්‍ය මම මේ විනිවිද දකින පුද්ගලයෙක් කියලා දැනගනීවා කියලා අදහසක් ඇත්තේ නැහැ එහෙම දැනගන්නවට කැමතිත් නැහැ ඊළඟට නිප්පපංචාරාමෝ සමානෝ නිප්පපංචාරාමෝ තීමං ජානෙන්ති නච්චති තමම් ප්‍රපංච නිරෝධේ නිර්වාණ දහසේ සිට පිහිටවගෙන සිටින්නේ ඕන වෙලාවක නිවනට සිතපත් කරගන්න පුළුවන් සත්‍යයේ සිටේ යුතුව ඉන්නේ නමුත් ලෝකයට කියන්න යන්නේ නැහැ ලෝකයා දැනගන්නවට කැමතිත් නැහැ තමම් මේවා මේ ප්‍රපංච නිරෝධයට සිද්ධපත් කරගන්න පුද්ගලෙක් කියලා මේ කරුණ ටික ඒ කරුණ ටික අර කලින් කියපු කරුණ විස්තර කරලා කිව්වේ මේ නිසා මොකද ඒ කරුණට ඉස්සෙල්ලා කියවන මේයට තේරුම් ගන්න බැරි නිසා එතකොට මේ විදිහට අල්පේච්ඡ භාවයක් තිබිය යුතුයි තමන්ගේ ಗುಣධර්ම ලෝකයට ප්‍රකාශ කරනවා නැතිකරන කිසිසේත්ම නොකළ යුත්තක් නැති ಗುಣධර්ම නම් කොහෙත්ම කියන්නට යන්නට එපා මන් දෙස බලල ලෝකයා මෙහි ඉන අයගෙන් 90%ක්ම තීරණය කරන්නේ මේ හාමුදුරන්ගේ කිසිම සමාධියක් නැහැ සතියක් නැහැ භාවනාවක් නැහැ වැඩක් නැති කෙනෙක් මං හරි සතුටු වෙනවා ඊ අය එහෙම හිතනගෙන මගේ යථාර්ථයේ යම් කෙනෙක් මං ගැන දකිනවා නම් මං ඒකට කැමති නැහැ අවංකවම 100%ක්ම හදවතින් කියන්නේ ඒකට කැමති නැහැ එතකොට මේ අයත් එහෙම පුරුදු වෙනවා නම් ඒක ඉතාමත්ම හොඳයි මොකද එතකොට තමයි අපි අර සිත තුළ තියෙන ලොකු සැනසීම ලෝකයට කියන්නේ යනවා නම් ඒක මහ විශාල වරදක්. ඒ විදිහට අෂ්ටමහා පුරුෂ විතක්ක කියලා කරුණ අටක් ප්‍රකාශ කරලා අවසානයේදී කියපු ඒ කරුණ අට මේ ඇයිද නැවත ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැහැ. මේවා ඇති කරගන්න. ඇති කරගත්තොත් තමයි භාවනාවෙන් ජීවනයක් ලබන්නට පුළුවන් වන්නේ. අල්පේච්ච භාවය ඇති කරගන්නේ ඒවා භාවනාවක් නෙවෙයි ජීවිතයට එකතු කරගත යුතු දේ තුළදී ඇති කරගත යුතු ධර්මයක්. ලද දේ සතුට වීම ඇති කරගන්නේ ඊළඟට විවේකයෙන් ඉන්නට පුළුවන් කාය වේක චිත්ත වේක උපදි වේකෙන් ඉන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. එතකොට ඒ භාවනා සාර්ථක වන්නේ ආරම්භන ලද වීර්යයක් තියෙනවනම් චිතේ තියෙන්නට ඕන සති සම්පජඤ්ඤය සමාහිත භාවය තියෙන්න ඕන ප්‍රඥාව තිබෙන්නට ඕන. නිර්වාණ ධාතුව අද්දාද්ම මට පුළුවන් සාසාත් කරගන්නට කියන ඒ ආත්ම විශ්වාසයේ පිටලා කටයුතු කරන්නට ඕන. මේවා කරලා බලන්නම් ටිකක් කරන්න පුළුවන් වේද මගේ පාරමී ශක්තියෙන් තියෙනවා දිනු වෙලාද mantri ethika pujjireda කවුද දන්නේ ඔය වගේ අර ගැරි ඍණාත්මක අදහස් හිතන්න එපා ධනාත්මක සිතිවිලි හිතන්න
එහෙම හිතනකොට තමන් නොදැනුවත්වම තමන්ගේ සිතේ පාරමී ධර්මයන් පූර්ණේ වේවි. ඒ පූර්ණේ වෙච්ච අවස්ථාවකදී යටත් වේසෙන් සෝවාන් වන්නටත් අවශ්‍ය ප්‍රමාණය හැම සම්පූර්ණත්වයට පත් වුණාට පසු ටිකක් හරි අඩු වෙන්නේ සෝවාන් ඵලයේ තමා බලාපොරොත්තු නැති අවස්ථාවකදී මාර්ගසිත පරිසිත පහළ වේවි. එහෙම නැතුව කලබල වුණාට, නොසන්සුන් වුණාට, ඉක්මන් වුණාට අදාදම ප්‍රතිඵල ලැබේවා කියලා හිතුවට ප්‍රමාණ ලැබෙන්නේ නැහැ. සමාධි මාත්‍ය තිබුව පමණින් ලැබෙන්නේ නැහැ. සමාගයේ ප්‍රඥාව ඒ හා සමානව ජීවනයේ තිබී සිටි නිවන් ලැබීමට අවශ්‍ය වූ අභිඤ්ඤේ ධර්ම විශේෂ ඥානෙන් දතේක ධර්ම දන ගණම තිබෙන්නට ඕනේ. පංචස්කන්ධයන්ගේ යථා තත්ත්වේ නාම රූපයන්ගේ ස්කන්ධ ධාතු වල ධාතු වලේ නියම තත්ත්වේ ආඥාංගයේ ක්‍රියාදාම හේතුඵල ක්‍රියාදාම ඒ වගේම දුක්ඛ සත්‍ය සංදේශ සත්‍ය ආදී කරුණු පිළිබඳව ඒ වගේම කාමාශ්‍රව භාෂව දිට්ඨාශ්‍රව ඒවා ඇතිවන්නේ කොහොමද ඒ වගේ සමුදේ ඒ ඇතිවන්නේ කොහොමද කියන්නේ ඒ වගේ නිරෝධයේ සිදුවන්නේ කොහොමද නිරෝධගාමී ප්‍රතිපදාව මොකද්ද ඒවා තියෙන ආදීනව මොනවද මේ ආදී කරුණු තමයි අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධයන් අඩුව තිබිලා නිකන් සමාධි මාත්‍රයක් පොඩ්ඩක් ඇති වූ පමණින් නිවන බලාපොරොත්තු වෙන එක මෝඩ ක්‍රියාවක්. ප්‍රඥාවෙන් දැතේතු නිර්වාණ ධාතුව සමාධි මාත්‍රකෙන් කවදාවත් ලබන්නට බෑ. ඒක මතක තබාගන්න. හොඳයි, ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට තියෙනු පිළිපැද්දොත් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙයි. සමහරට මේ ජීවිතේ නුවවත් ඒ දැන් ගනු ලබන උත්සාහය පාරමී කුසල සත්‍යයක් වෙනවා. නියත වශයෙන්ම අනාගත භවයකදී හෝ අනාගත බුද්ධ ශාසනයකදී හෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට ඒ කටයුතු කර එහෙම කටයුතු කිරීම තුළින් මේ ඇයට කවදා හෝ දවසකදී නිවන සම්සිද්ධියට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිස්සනය කරමින් අප මේ දේශනාව දැන් නිම කරනවා. දෙවියන් අපි පින්දෙමු. ආකාශත්තාජ දෙන පාඩේ දැන් කවුරුත් කියමු. ආකාශත්තාජ බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්කන්තු සාසනං. ආකාශත්තාජ බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්කන්තු මං පරම. අතට්ටාජ බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා පාපුනන්තු සිවං පදං ප්‍රාර්ථනා කරමි. මින පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු. මේ කුල කුසල සත්‍ය මේයට නිවන් සම්පත්තියවා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන් සම්පත්තේ ඉමිනාතේ සමිද්දතු සුපත්තේ වානිවසල දේවා.